සෞඛ්‍ය වෘත්තීන් 18ක් ඉල්ලීම් 7ක් මුල් කරගෙනමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ වැඩවර්ජනයට අදට දින 3ක්. හෙද සේවකින් මහජන සෞඛ්‍ය සේවයට අයත් නිලධාරීන් අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වර්ජනයට එක්ව සිටිනවා. මේ නිසා ඖෂධ නිකුත් කිරීම මුළු මනින්ම බිඳ වැටී තිබෙනවා. එමෙන්ම එක්ස් කිරණ ලබා ගැනීම විවිධ රසායනාගාර පරීක්ෂණ මුළු මනින්ම අඩාල වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රෝහල් වෙත පැමිණෙන බොහෝ රෝගීන් අසරණ වී සිටිනවා. සමහරුන්ට ඖෂධ නොමිලේ ගන්න කියලා රෝහල් වලින් තුන්ඩු ලියලා දෙනවා. ඒ බෙහෙත් තුන්ඩුවත් අරගෙන රාජ්‍ය උස්සල ඉදිරිපිට ජනතාව දුක් විඳින්නේ නොමිලේ බෙහෙත් ටික අරගන්න. එතියා ගන්න ආවේ නියම කැපම්බියක් තියෙන කට්ටියට. මම අක්කම කරන්නේ ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ගෙන් පලි ගන්න එක තමයි. මේ ළමයි බෙහෙත් ටික ගන්න මේක නැත්නම් ළමයි මරන්නේ. දැන් ඇඩ්වර්ට්වේ තියෙන බෙහෙත් ටික මෙහෙට දාලා මේ ස්ටයික් කියන මෙහෙට මෙහින් බෙහෙත් නැහැ කියලා කිව්වා. බෙහෙත් ටික ගන්න විදියක් නැහැ පොලිමෙන්ඩෝ. කල ස්ටයික් ඉඳ මේ ලියලා දෙනවා ගන්න කියලා. ඉතින් මෙතන බෙහෙත්ක් ගන්න පය තුන හතරක් ඉන්න ඕන. ක්ලිනික් එක දින්නල ඉඳලා ඇවිල්ලා මෙතනට වුන් මෙතන පොලිස්. වර්ජින නිරත වෘත්තීය සමිතිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේහිදී පළව අදහස් අපේ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා අපි දැක්කා එයා අද පාරට වැටිලා ඉන්නේ. ඊයේ පෙරේදා හොඳ කුෂන් පුටුවක එක්සකටිව් පුටුවක ප්‍රෙස් කන්ෆරන්ස් තිබ්බ එතුමා අපි ගැන කතා කරන්න ගිහිල්ලා අද පාරට වැටිලා ඉන්නේ. බල්ලෝ ඉන්නවා බඳ දාන්න ඕනේ. ඒක ආණ්ඩුවේ වගකීමක්. පොලු උස්සන් එන්නට කියලා තිස්ස කුට්ටියා රැති මන්ත්‍රීවරයා කියනවා. ඉතින් එයා එයත් මේ අට පාස් නැති බජාර් එකේ චණ්ඩි පාර්ලිමේන්තුවට එව්වහම ඔහොම දේවල් වෙනවා. බොහොම සරල ප්‍රශ්නයක් විසඳන්නවත් සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කරේනේ. පරිපුරක අතුරු වෛද්‍ය සේවාවන් වල මාණ්ඩලික සේවාවට අදාළ චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය ලැබිලා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිකුත් කර අවසන්. ඒ චක්‍රලේඛය දැන් සෞඛ්‍ය ලේකම්ට තියෙන්නේ නිකුත් කරන්න හෙද සේවාවේ සේවාව පරිපුරක සේවාවේ සේවාවන් ටික අතුරු වෛද්‍ය සේවාවේ සේවාවන් ටික සඳහන් කරලා. දැන් මේකට විනාඩි 5ක් කියන්නේ අපි ලේකම්වරයා කියනවා සතිය දෙකක් ඕන මේ චක්‍රලේඛය නිකුත් කරන්න. මේ අතුරු සමස්ත ලංකා ඩෙන්ගු මර්ධන සහායකින්ගේ සංගමය අද දහවල් බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී තිබෙනවා. එම අවස්ථාවේදී කැරලි මර්ධන කණ්ඩායම්ද කැඳවීමට සිදුව තිබෙනවා. රට පුරා සිටින මදුරු මර්ධන සහායක නිලධාරීන්ගේ තනතුර ස්ථිර කරන ලෙසට ඉල්ලමිනුයි උද්ඝෝෂණය පැවැත්ුණේ. ඉතින් අපි රුපියල් 22000ක දීමනාවකට මේ රට වෙනුවෙන් මේ සා විශාල සේවයක් කරන මේ 1169 දිහා ඈක් කරලා බලන්නේ. අන්ත අසම දුක් විඳිනවා. මේ තියෙන ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්න බෑ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන් අටපාස්සයි මේකේ ඉන්න අපිට මේ ශේෂ්ඨ මදුරු මර්ධන සහායක තනතුර දෙන්න බෑ. ඒකට සුදුසුකම් හොයනවා. කවුරු කොහොම මොනව කිව්වත් අවසානයේදී මෙවැනි වර්ජන වලින් දුක් විඳින්නේ අහිංසක රෝගීන්. රෝගීන් කියන්නේ රාත්‍රී සමාජ ශාලාවල සංගීත රිද්මේට මත් වෙලා නටන අය නෙවෙයි කියලා ඊයේත් අපි මතක් කළා. අපි මතක් කරන්නේ වර්ජකීන්ට වගේම නිලධාරින්ටත් එක්කමයි. මෙවැනි ප්‍රශ්න උඩුදුවන්න දෙන්නේ නැතිව වහාම සාධාරණ විසඳුමක් දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.